හම්බෙන්නේ අපි අද ඉඳන් කතා කරන්න යන්නේ React Native භාවිතා කරලා කොහොමද chat application එකක් හදන්නේ එහෙම නැත්නම් messaging application එකක් හදන්නේ කොහොමද කියලා. අපි කලින් playlist එකේ කතා කරා e-commerce web application එක fully functional e-commerce web application එක කොටස් වශයෙන් හදාගෙන හදාගෙන යන video series එකක් අපි කතා කරා. අපි අද video එකෙන් නම් බලමු කොහොමද React Native වලින් chat application එකක් හදන්නේ කියලා videos පහකින්. අපි අද පළවෙනි video එකේ කතා කරන්නේ sign up process එක. අපි ඉස්සලා බලලෙමු app එකේ කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඔයාලට පේනවා මෙතන අපි emulate කරන්න යනවා pixel 3 xl phone එකක් තමයි emulate එක run කරන් තියෙන්නේ. අපි බලමු අපේ app එක. ඔයාලට පේනවා මෙන්න මේ chatup කියලා app එකක් තියෙනවා. අපේ app එක නම තමයි chatup. ඉතින් ඔයාලට පේනවා app icon එක මේක අපි click කරාට පස්සේ ඔයාලට පේනවා ඉස්සලාම අපේ app එක load වෙනවා. හරි. ඔයාලට මෙන්න මෙහෙම පේනවා chatup කියලා welcome screen එක ඇවිල්ලා තියෙනවා. හරිද මේක එන්නේ අපි දැන් පළවෙනි වතාව ඇප් එකට ලොග් වෙන හින්දා අපිට පොඩි සයින් අප් ප්‍රොසෙස් එකක් එනවා අපි බලමු කොහොමද ඒක කරන් යන්නේ කියලා අපි ස්ටාර්ට් නව් දෙනවා අපි මෙතනින් ආවට මේ පේන අපි සයින් අප් ප්‍රොසෙස් එක පටන් ගන්න UI එක ඉතින් අපිට පුළුවන් මෙතනින් අපේ කන්ට්‍රි එක තෝරලා දෙන්න අපි බලමු අපේ කන්ට්‍රි එක මෙතන තෝරලා දීලා අනිත් එක මට ඔයාලට පෙන්වන්න ඕන දෙයක් තමයි මෙතන මේ විදිහට අපි සිලෙක්ට් කරද්දී මෙන්න මේ වගේ රටක් ලැබුණොත් ඔයාලට පේනවා ඒ රටට අදාළ කන්ට්‍රි කෝඩ් එක තමයි මෙතන මේ සිලෙක්ට් වෙන්නේ. ඒකින් අපිට පුළුවන් ඒ කියන්නේ ඔටෝමයික සිලෙක්ට් වෙන්න අපි හදලා තියෙන වෙරිෆිකේෂන් එකක් එක්ක. අපි බලමු මෙතන ශ්‍රී ලංකාව සිලෙක්ට් කරලා දන 94 කියන අපේ කන්ට්‍රි කෝඩ් එක එනවාද කියලා. මෙන්න තියෙනවා ශ්‍රී ලංකාව. හරි. ඔයාලට පේනවා දන 94 කන්ට්‍රි කෝඩ් එක ආවා. මෙතනදී මම ඔයාලට පෙන්වන්නම් තව දෙයක්. මෙතනදී මම කලින් ලොග් වෙච්ච නම්බර එකකින් නම්බර එකක් දාලා ඊමේල් එකට මම දාන්නේ ඔයාලට පේනවා මෙන්න මේ නම්බර එක මම කලින් ලොග් වෙලා තියෙනවා. ඒක ඊමේල් එක මෙන්න මේ ඊමේල් එක. මම මෙතන දැනට දාන ඊමේල් එක ඒක උඩ මෙන්න මේ ඊමේල් එක තමයි මම දාන්න හිතන් ඉන්නේ. මෙන්න මේ ඊමේල් එක මම දානවා දැනට වෙන ඊමේල් එක. ඒතකොට වෙන ලොග් වෙච්ච නම්බරයකුයි අලුත් ඊමේල් එකයි. අපි බලමු පුළුවන් නම් මට ඉස්සරහට යන්න කියලා. බෑ. මොකද තව ඊමේල් එකකම නම්බර එකකින් වෙන ඊමේල් එකකින් ලොග් වෙන්න ගියොත් ඒක අපිට ප්‍රශ්නයක්. ඒක නිසා මෙතන වෙරිෆිකේෂන් එකක් හදලා තියෙනවා. එක නම්බරයක එක ඊමේල් එකකින් විතරයි ඒක account එකක් හදන්න පුළුවන්. ඒක නිසා මෙතනදී ඒ නම්බරයට තව ඊමේල් එකක් දාලා account එකක් හදන්න බෑ. ඒක නිසා මම මෙතන වෙන නම්බරයක් දානවා. ඕකේ. හරි. දැන් මම මෙතන continue කරනවා. ඔයාලට පෙනෙයි දැන් අපේ app එක ලොග් වෙන කලින් මෙයා වෙරිෆිකේෂන් කෝඩ් එකක් යනවා මෙන්න මේ අපි දීපු ඊමේල් එකට. අපි ගිහින් බලමු ඒ වෙරිෆිකේෂන් කෝඩ් එක අපිට ඇවිල්ලාද කියලා. හරි ඔයාලට පේනවා මෙන්න මේ chatup login verification කියන ඊමේල් එක යටතේ අපේ වෙරිෆිකේෂන් කෝඩ් එක ඇවිල්ලා තියෙනවා. අපි මේක කොපි කරලා දාලා බලමු අපේ වෙරිෆිකේෂන් කෝඩ් එකට. හරි continue දෙනවා. හරි ඔන්න ඒ process එකත් හරි මෙන්න එනවා sign up එකේ details ගන්න process එක. අපි මෙතනදී අපේ profile picture අපිට තෝරලා දෙන්න පුළුවන්. අපි බලමු අපි මෙන්න මේ image එක තේරුවාම click කරාම sorry touch කරාම මෙතන එනවා අපේ ෆයිල් චූස් එක ඕපන් කරනවා මොබයිල් ෆෝන් එක නේටිව් අදාළ ෆයිල් චූස් එක ඕපන් කරනවා මෙතන අපේ ඩවුන්ලෝඩ් වල ඉමේජ් දෙකක් මම ඩවුන්ලෝඩ් කරලා තියෙනවා අපි මේ අදාළ ඉමේජ් එක සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට පේනවා ඒ ඉමේජ් එක ලස්සනට මේ අදාළ තැනට සෙට් වුණා අපි බලමු මෙතන ටෙස්ට් වැලියු ටිකක් දීලා ටෙස්ට් රොබෝට් අපේ දීපු ඊමේල් එක මෙතන ඇවිල්ලා තියෙනවා මට නැවත එඩිට් කරන්න බෑ අපි ඒක ලොග් වෙලා ඉවරයි මෙතන අපි අබවුට් එකට දාන්න පුළුවන් ටෙස්ටිං හරි අපිට මෙහෙම දෙයක් WhatsApp වල තියෙන වගේ දෙයක් මෙහෙම තියෙන්නේ. හරි. දැන් අපි කන්ටිනියු දෙනවා. හරි මේ ප්‍රොසෙස් එකත් හරි. ඔයාලට කියන්න ඕනේ තව දෙයක් තමයි මම මේ app එක හදද්දී ඇඩ් කරපු feature එකක් තියෙනවා. ඒ කියන්නේ අපි කැමති interest categories මෙතෙන් අපිට තෝරන්න පුළුවන් අපේ account එකට අදාළ. ඒක තෝරන්නේ ඉස්සරහට මම පෙන්වන්න මේ app එක මම හදන්න ඉතින් ඉන්නවා. ඒ අපි අදාළ category තේරුණාට පස්සේ ඒ category වලට අදාළව වෙන කට්ටිය දාන පෝස්ට් බ්ලොග් පෝස්ට් අයිටම් සිගුණන දේවල් වගේ දේවල් ඒ අදාළ ගැනට පෙන්නනවා කැමති කැටගරි වල ඉන්නවනම් මේ කැටගරි වල අදාළව පෙන්නනවා ඒක ඩීටේල්ස් දැන්ට ගන්න ඕන හින්දා ලොග් වෙද්දී මම මේ ඔප්ෂන් එක දාලා තියෙනවා මට කැමති කැටගරි තෝරලා දෙන්න ඉතින් මම තෝරන මෙන්න මේ කැටගරි තුන හතර තෝරන තේරුනස් වල යටින් පේනවා මෙතන සිලෙක්ටඩ් කරපු කැටගරි ටික වෙනම හයිලයිට් වෙලා පේනවා හරි අපි දැන් මෙතනින් ෆිනිෂ් කරමු අපි සයින් අප් ප්‍රොසෙස් එක හරි ඔයාලට පේනවා වෙල්කම් මැසේජ් එක ආවා අපිව පිළිගත්තා කියලා. හරි ඔන්න දැන්ට අපේ පේන සම්පූර්ණ UI එක ඇවිල්ලා තියෙනවා හෝම් page එකේ. මෙතන මම තාම හදාගෙන යන ගමන් තියෙන්නේ. මම දැන්ට පෙන්වන්නේ sign up sign in process එකේ ඉඳලා මේ ටික මම දැන්ට කියන්නේ නැහැ. දැන් මම පෙන්වන්න ඕන ඔයාලට කොහොමද sign up වෙන්නේ කියලා.
ප්‍රධාන කස්ටමයිසේෂන්ස් ටික ඔක්කොම වෙන්නේ මේ app.tsx ෆයිල් එකේ type script ෆයිල් එකේ මොකද app එක run කරන වෙලාව ඉස්සෙල්ලාම run කරන ෆයිල් එක තමයි මේ app.tsx කියන ෆයිල් එක. ඉතින් මේකේ ඔයාලට පේනවා ඉස්සෙල්ලාම අපි පාවිච්චි කරන මොනවාද ගන්න මොනවා APIs ඒ ටික විස්තර ඔක්කොම library ඒ ටික ඔක්කොම අපි දැන් import කරගෙන තියෙනවා. අපි navigation use කරන navigate එක ඊළඟට async storage use කරන එක මම කියන්නම් ඇයි use කරන්න කියලා. අන්න ඒ අවශ්‍ය දේවල් සහ අපේ වෙනම අපි හදාගත්ත UIs ටික මෙන්න මේ දේ අපි import කරගෙන තියෙනවා. ඉතින් අපි මෙතනදී ඉස්සෙල්ලාම object එකක් විදියට අපි හදාගෙන තියෙනවා අපේ stack navigation stack වලට අදාළ විස්තර ටික. ඊට පස්සේ අපේ function app එක ඇතුළේ main function එක තමයි මේක. මේ app එක ඇතුළේ ඉස්සෙල්ලාම කරලා තියෙනවා හොඳට බලාගන්න. ඔයාලට පේනවා setter function එකක් මම හදලා තියෙනවා. loading කියන function එක සහ loading කියන constant එකට සහ is loading logged in කියන constant එකට setter function දෙක. ඉතින් දන්න setter function එක වල වැඩ කරන්නේ දන්න setter function එක මෙන්න මේ setter function මෙන්න මේක තමයි function එක. මේකට අපි අදාළ තැනකදී value එකක් add කරොත් ඒ value එක මෙන්න මේකට assign වෙනවා. මෙන්න මේ constant එකට assign වෙනවා. ඊට පස්සේ අපි කැමති තැනකදී මේ constant එකෙන් ඒ value එක ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි state use කරලා දාලා තියෙන්නේ default value එක true කියලා මෙන්න මේ loading කියන එකට. is logged in කියන constant එකට අපි delete කරලා default value එක false කියලා. ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ මම මෙතන constant මේ sorry මේ get data කියන async function එක use කරලා තියෙනවා. මේ async function අපි use කරන්නේ ඇයි කියලා මම කියන්නම්. මෙන්න මේ ඔයාලට පේනවා async storage. මේ async storage එකෙන් තමයි අපි user කෙනෙක් log වුණාට පස්සේ එයාගේ basic details, user name, password වගේ basic details ටික තියාගන්න phone එකේ storage එකේ. අන්නේ ෆෝන් එකේ ස්ටෝරේජ් එකට ඒ ටික දාන්න තමයි අපි async storage යූස් කරන්නේ. මම පෙන්නන්නම් දාන තැන sign up process එකට තමයි මේක insert කරන්න අපේ async storage එකට. මෙතනදී කරන්න අපි async storage එකෙන් අපි දාපු key එකෙන් අදාළ value එක තියනවාද කියලා ගන්න එක තමයි මෙතනදී කරන්නේ. ඉතින් මේ async storage වැඩ ගන්න නම් අනිවාර්යෙන් await function await එකත් එක්ක, ඒ කියන්නේ data එක එනකන් ඉඳලා තමයි මම වැඩ කරන්නේ. await දාන අනිවාර්යෙන් මේ function එක async function එකක් වෙන්න ඕනේ. ඒකෙන් තමයි මේ විදිහට යූස් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී කරලා තියෙනවා ඔයාලා මේ async storage යූස් කරන ඉඳලා ඒකට අදාළ library එකම import කරගෙන තියෙනවා. හරි. මේ බලන්න දැන් async storage එක මම කරලා තියෙන්නේ get item කියන method එකෙන් මේ keep locked in කියන key එක යටතේ මම value එකක් මේක ඇතුළට දාලා තියෙනවා true කියලා. ඒ true කියන්නේ මෙයා log වෙන වෙලාවේ හරි මෙයා sign up වෙන වෙලාවේ හරි මෙයා අපේ device එකට log වුණා. එහෙම නැත්නම් device එකේ ඉන්නවා කියලා පෙන්නන්න මම true කියන value එකක් දාලා තියෙනවා මෙන්න මේ key එක යටතේ. හරිද? ඊට පස්සේ ඒ key එකට දෙන value එක මම constant එකට data එකට අල්ලගෙන මම මේ set log in කියන function එක setter function එකට set කරනවා මෙන්න මේ async storage එකෙන් ගන්න values ටික. මේ async storage එකෙන් values එන්නේ json method එකට. json text එකෙන් දෙ json text එකක් තමයි එන්නේ. එන text එක මම මෙන්න මෙතන මේකට අරගෙන තියෙනවා. ඉතින් ඒක ඔයාලා දන්නවා. ඒතකොට මේ set log in කියන එකේ මෙන්න මේ variable එක constant එකට අර ඇතුලෙන් ගන්න true කියන value එකක් ඉන්නේ මම කිව්වා n ේ value එක මෙන්න මේකට assign වෙලා දැන් තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේ function එක තාම වැඩ කරන්නේ නැහැ. දැන් මේ use effect use කරලා තියෙන්නේ මම කියන්නම් use effect use කරන සාමාන්‍ය setup function එකක් වයක් use කරද්දී අනිවාර්යෙන් use effect එකක් ඇතුලේ තමයි දාන්න ඕනේ. මොකද නැවත වතාවක් ඒක repeat කරන ගත්තොත් ඒ කියන්නේ අපි screen එකට stuck වෙන්න ගන්නවා. මොකද සාමාන්‍යයෙන් setup function එක නැවත වතාවක් repeat කරන ගන්නවා අපේ මේ UI එක රන් වෙන අවස්ථාවේදී. user effect use කරලා පස්සේ ඒක එක වතාවක් විතර කරන්නද නතර වෙනවා. ඒකෙන් තමයි get data කියන එක use effect එකක් ඇතුලේ තමයි දාලා තියෙන්නේ. ඒකම මෙයා කෙලින්ම read කරන්නේදී හරි use effect එකක් ඇතුලේ ඉන්නේ. get data function එක කියවනවා. කියවද්දී අපේ async storage එකේ value එක ගන්න මෙන්න මේක set කරනවා. set කරලා මේ log in කියන එකට value එක assign වෙනවා. ඊට පස්සේ time out එකකට පස්සේ set time out එකක් තියලා තප්පර එක delay එක. ඒක මන් තියලා තියෙන්නේ ඒ තප්පරේ delay එක ඇතුළේදී මෙන්න මේ set loading කියන constant එක කියන setup function එකේ ඒක default value එක true තියෙන්නේ මම තප්පරයකට පස්සේ ඒක false කරනවා. තේරුණාද? එදනම් මේක තියෙන default value එක true. ඔයාලට ඒක දැනලා තියෙන කියලා තේරෙයි. බලන්න මෙතන මම බලලා දින මේ loading කියන constant එක trueද කියලා. true නම් මම කියනවා කෙලින්ම login up නේ කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ login up කියන මගේ UI එක load වෙන්න කියලා මම කියනවා. login up එකේ තමයි මගේ flash screen එක තියෙන්නේ. ඒක load වෙන්න මම කියලා කියනවා. එහෙම
එනවා ෆෝල්ස් නම්. ෆෝල්ස් නම් මං කියනවා මෙන්න මේ වැරඩි ටික වෙන්න කියලා. මේ වැරඩි ටික මොකද්ද මේ තියෙන සම්පූර්ණම අපේ ඇප් එකේ තියෙන UIs ටික. එහෙම නැත්නම් අපි වැඩ කරන මොනවද කියන්නේ user interfaces ටික. මේ interfaces ටික මම initialize කරගෙන කියන්නේ import කරගෙන මෙන්න මෙතන තමයි මම ඉස්සලා ඇප් එකට කියන්නේ මෙන්න මේවා හරහා navigation වෙන්න මේකෙන් මේකට යන්න මේකෙන් මේකට යන්න කියලා කියන්නේ මෙන්න මේවා හරහා. ඉතින් මෙයා ඉස්සලාම බලනවා. දැන් මෙතනදී තමයි අර මං කියව කතා වෙන්නේ. අපි WhatsApp එකට ගිහිල්ලා app එක close කරලා ඊළඟ වතාව open කරද්දී නැවත අපි log වෙ ඉන්න බෑනේ. එහෙනම් එන්නේ වැඩේ බලන්නේ මෙන්න මෙතන. මෙයා බලනවා අර force එක තප්පරයකට පස්සේ මෙයා false එනවා. false වුණාට පස්සේ මෙයා මේක ඇතුළට ඇවිල්ලා මෙයා බලනවා initial root name එක කියන්නේ ඉස්සලාම load වෙන්න ඕන UI එක මොකද්ද කියලා. මෙයා කියනවා is log in කියන එක true නම් home කියන එකට යන්න. true නම් කියන්නේ මොකද්ද මතකනේ? මම කිව්වා log වුණා නම් එයාට අපි key එක value එකක් දැම්ම true කියලා. log වුණා කියන එක අපි අඳුරගන්න. එහෙනම් මෙයා බලනවා true ද? ඔව් එහෙනම් මෙයා log වෙච්ච කෙනෙක්. හරි මෙයා කියලින් home screen එකට දානවා. හැබැයි ඊළඟට බලනවා false නම්. false නම් මොකද කරන්නේ? log screen එකේ යවන්නේ first view එක. welcome page එකට මෙයා load කරනවා එයා false නම් එන value. ඒ කියන්නේ මෙයා log වෙච්ච කෙනෙක් නෙවෙයි අලුත් user කෙනෙක්. එහෙනම් මෙයා අනිවාර්ය sign up process එක හෝ log වෙන process එකේ යන්න ඕනේ. මොකද ඇසින් storage එකේ මෙයාට details නැහැ. ඊට පස්සේ අපි අනිත් UI ටික අපි පාවිච්චි කරන ඔක්කොම ටික අපි මෙන්න මේ load කරගෙන පෙන්නනවා. මෙන්න මේ screen ටික තමයි අපි ගාව තියෙන්නේ කියලා. ඉතින් ඕක තමයි අපේ පළවෙනි signing process එකේ sign up process එකේ apps.tss කියන file එක ඇතුළේ තියෙන ඉස්තර ටික. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ඊළඟට ඊළඟට යන්න තියෙන්නේ මෙන්න මේ login up කියන UI එකේ. මේකේ තමයි අපි country එකයි telephone number එක සහ email එක දාලා ඒ අදාළ details ටික අපි server side එකට යන UI එක තමයි මෙන්න මේ තියෙන්නේ. හරිද? හරි. ඔයාලට පේනවා මෙන්න මෙතන constant ටිකක් අවු විදිහට අපි හදාගෙන country එක තියාගන්න, country code එක තියාගන්න, ඊළඟට select කරපු country මොකද්ද, mobile එකේ email එකට බලාගන්න අපි constant ටිකක් දාලා තියෙනවා. ඊළඟට අපේ මොකද drop down එකට එහෙම නැත්නම් countries ටික load වෙන එකට function එකක් දාලා තියෙනවා ඒ countries ටික load වෙන්න කියලා. ඒ countries ටික load වෙන්න මෙන්න මේ load country කියන server side එකේ තියෙන php file එක මම ඒකත් ඔයාලට පෙන්නන්න. මෙන්න මෙතන තියෙන load country කියන එක මෙන්න මේ load country කියන එකෙන් අපිට පුළුවන් database එකේ තියෙන සියලුම රටවල් ටික තෝරලා echo කරන json විදියට යවනවා අපේ app එකට. app එකෙන් ගිහින් මේක අරගෙන මෙතන json pass json request එකක් එන්නේ. අපි json pass කරලා object එක පිටර අරගෙන මෙන්න මේ set country කියන set of function එකට set කරන data ටික. එතන මේ countries කියන එක අපිට access කරන්න පුළුවන් කෙලින්ම අපේ database එකේ රටවල් ටික. හරිද? ඒක තමයි මේ තියෙන්නේ. මේකත් අර විදිහට user set එකක් අතර තමයි use කරන්නේ. මොකද මම කිව්වා මතකනේ අපිට කෙලින්ම set of function එකෙන් එළිය දාන්න බෑ. අපේ UI එක freeze වෙන්න ගන්නවා. ඉතින් මේ දින අපි UI එක design කරන් යන ටික design කරන මේ තියෙන්නේ අපේ එතකොට මේ රට select කරන මෙන්න මේ මොකද්ද මේක drop down එක මම use කරන්නේ මේ select list කියන drop down එකක් තමයි මම use කරලා තියෙන්නේ. මේක ගෙනින පල්ලෑට වැඩනවා. මෙතන එක දිල්ලේ data ටික country දැන් අපේ data ටික කියන්නේ countries කියන constant එකේ ඉන්නේ තියෙන්නේ. ඒතර ඒකට අවශ්‍ය රටවල් ටික දෙනවා මෙතනට. address home select එකේදී මෙන්න function එක country code කියන function මෙන්න මෙතනින් තමයි අර මම කිව්ව අදාළ country එකට අදාළ code එක select කරලා set වෙන තැන. ඊට පස්සේ selected කරපු country එක තෝරන්න පුළුවන් මෙන්න මේ method එකේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා set mobile එක. mobile number එක ගහන එක අපි set mobile කියලා on change text එකක් දාලා තියෙනවා. ඒක on change text කියන function එකේදී telephone number එක ගහලා ඉවරට පස්සේ ඒ number එක මොකද්ද කියලා set of function එකේ කියනවා. මෙන්න මේ mobile කියන constant එකට. ඔන්න ඔය විදිහට email එකයි ඒ ටික අපි අරගෙන කෙලින්ම navigate කරන්නේ මොකද්ද navigate කරපද නැ continue button එකනේ. continue button එක මෙන්න මේ button එක ඉවරට පස්සේ ඔයාලට පේනවා navigate වෙන්න ගන්න navigate වෙන්න කලින් අපි object එකක් විදිහට කලින් ගත්ත mobile number එක email එක සහ select කරපු country එක යවනවා ඊළඟ screen එකට. යවන්න කලින් මෙයා බලනවා මේ details අර මම කිව්ව විදිහට කලින් පාවිච්චි කරපු එකක්ද නැහ sorry empty ද නැද්ද කියන බලන්න වැඩ ගන්න මෙතනදී කරන්නේ. empty ද නැද්ද කියලා බලනවා. බලලා verification code empty නැත්නම් මෙයා server side එකට විස්තර යවනවා verification code එක යවන්න කියලා. මම පෙන්නන server side එක විස්තර ටික ඉතින් send verification code මේකදී මෙයා සරලවම ඉක්මනට කියන් කියන් යන මෙතන කරලා තියෙන්නේ අපේ database එක load කරගෙන තියෙන load කරගෙන මෙයා බලනවා අපු email එක සහ password දෙන user කෙනෙක් ඉන්නවද කියලා. user කෙනෙක් නැත්නම් මෙයා කෙලින්ම ඒ අදාළ email එකට verification code එකක් send කරනවා. එහෙනම් තව user කෙනෙක් ඉන්නවා නම් මෙයා කරන්නේ verification code එකක් යවනවා. යවුවට verification code එකේ තියෙන update කරනවා විතරයි. අනිත් data මුකුත් plus කරන්නේ. එයා verification code එක update කරලා මෙයාට දෙන login අවස්ථාවක් හදලා දෙනවා. හරි. මෙන්න ඔයාලට පේනවා මෙන්න මේ
ඉන්ට්‍රස් කැටගරි කියන මම ඔයාලට පෙන්වන කැටගරි කියන තැන අන්තිම ෆයිනලයිස් සයින් අප් ප්‍රොසෙස් එක වෙන්නේ. අන්න එතනදී අපි කෙලින්ම අර ගත්ත ඩේටා ටික ඔක්කොම මෙන්න මේ විදිහට ජේ මොනවද ඒජෙක්ස් වලින් අපි යවනවා සර්වර් සයිට් එකට. යවන්න කලින් මම ෆෝම් එකකට මේ විස්තර ටික ඔක්කොම එයා පැත්තෙන් ආපු ඩීටේල්ස් ටික ඔක්කොම අරන් තියෙනවා. මේ රවුට් කියන රූට් කියන එක හරහා තමයි මම ස්ක්‍රීන් ඩේටා ටික මාරු කරන් අරන් ඇවිල්ලා අන්තිම ස්ක්‍රීන් ඩේටා ටික ඔක්කොම ෆෝම් එකට ඇඩ් කරගෙන දැන් මම කරන්න යන්නේ ඩේටා ටික යවන්න. යවද්දී මම යවන සර්වර් සයිට් එකේ මෙන්න මේ IP එක යටදී මෙන්න login.php කියන සර්වර් සයිට් එකේ PHP ෆයිල් එකට මම එකත් පෙන්නනම් වලට login up මෙන්න මේකට ඔයාලට පේනවා මෙන්න එහා පැත්තේ අපේ post method එක ආපු ඩේටා ටික ඔක්කොම අල්ලගෙන ඊට මෙයා බලනවා image එක ඔක්කොම තියෙනවද කියලා බලන්න. මෙයා බලනවා එහෙම කෙනෙක් ඉන්නවද නැද්ද කියලා බලලා නැත්නම් ඩේටා ටික insert කරනවා. මේ දේ insert කරන ඩේටා ටික ෆයිල් image එක දෙක මෙන්න මේ විස්තර ටික ඔයාලා කලින් e-commerce එකේ කරපු විස්තර ටිකම තමයි මෙතන තියෙන්නේ. හරි, ඊට පස්සේ response එකක් එනවනේ. ඒ මම done කියලා ඒ එන response මේ තියෙන done කියලා response එකක් අපේම json විදිහට තමයි ඔක්කොම යවන්නේ. මේක අර data transfer වෙන තනි කරම json ආකාරයට. හරිද? දැන් done කියන ආපුවම මෙයා බලනවා. හරි, done කියන ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මෙයා කරන්නේ මොකද්ද? welcome message එක යවන අතර තුරම මෙන්න මෙතනින් තමයි async storage එක අපි දාන්නේ. මෙහෙම user කෙනෙක් අපේ database එකත් log වුණා. ඔයාගේ phone එකෙත් මෙන්න මේ storage එක යටතේ මෙන්න මෙයාව තියාගන්න ගියා. මෙන්න මේ keep log in කියන key එක යටතේ true කියන value එකක් අපි යවනවා database එකට, sorry async storage එකට. ඒ වගේම user කියන key එක යටතේ අදාළ user ගේ data ටික යවනවා async storage එකට. හරි, ඊට පස්සේ ඒක වෙනවත් එක්ක මෙයා navigate කරනවා කෙලින්ම home screen එකට. එතනින් පස්සේ sign up login process එක ඉවර වෙනවා. ඔය විදිහට තමයි අපේ sign up sign process එක වැඩ කරන්නේ අපේ main app එකේ. හරි, අපි ඊළඟ process එකෙන් බලමු ඊළඟ වීඩියෝ එකේ අපි app එකේ ඒක උටින් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් සුබ දවසක්.